කතාපිකඩ බන්දුර ජයසේකර සමග අයිබෝවන් සුබ දැසනක් ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි දවස පටන් ගන්නකොට කියන්න හිතුවා දැන් පැටිකඩ වැඩසටහන නරඹන බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා සමනෙන් බන්දුල මහත්මයා තමයි සාමාන්‍යයෙන් උදෑසනම ඔබ හමුවන්නේ නැහැ හැබැයි අද මම හිතුවා ටිකක් ඔබේ ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට ඉඩක් ලබා දෙන්න ඕන කියලා මේ අඩහොරාව කාලය ඇතුළත ඒ අතරවාරේ මට හිතුණා මෙහෙම දෙයක් කියන ගොඩක් අය ගොඩක් වෙලාවට හිතන්නේ තමන්ගේ වැඩේ ගැන විතරයි තවත් අයෙකුගේ වැඩක් ගැන සමහර වෙලාවට ඒකට උදව් කරන්න හරි නැත්නම් ඒ ගැන උනන්දුවක් හරි දක්වන්නේ නැහැ ඒක මිනිස්සු දෙන්නේ එක කාලෙක හිටියා මේක පොඩි කතාවක් දැන් මේ දෙන්න වැඩක් කළා එකක් තමයි එක මිනිස්සෙක් වලක් හරනවා අනෙක් මනුස්සයා වල බහනවා ආපහු අනෙක් මනුස්සයා පළවෙනි මනුස්සයා වල කාරනවා දෙවෙනි මනුස්සයා වල බහනවා ඔහොම දිගටම කරගෙන යනකොට එක්තරා මනුස්සෙක් මේ පාරේ ගමන් කරපු බලන් හිටිය මොකද්ද මේ දෙන්න කරන්නේ එක්කෙනෙක් වල කපනවා අනිත් එකන වල බහනවා ඉතින් මේක ඇති වැඩක් නෑනේ මේක වල නොකපා හිටියනම් මීට වැඩිය හොඳයි නේද කියලා ඌ හිතින් කල්පනා කරා ඔය හිතුව මේක ගැන මෙයාගෙන් මේ දෙන්නගෙන් අහන්න ඕනේ ගිහිල්ලා දැන් ඔන්න ගියා ගිහිල්ලා ඇහුවා මොකද්ද මේ ඔබ දෙන්න කරන්නේ කිසි තේරුමක් නැහනේ එක්කෙනෙක් වලක් කපනවා අනිත් එකන වල වහන මොකද්ද මේ කරන්නේ නෑ 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 මේ මෙයා මම අංක 1 මට තියෙන්නේ වල කපන එක මේ අංක 3 මෙයාට තියෙන වල වහන එක හැබැයි දෙවනි අංකයේ අයිති පුද්ගලයා අද වැඩට ඇවිල්ලා නැහැ ඌට තියෙන්නේ පැලයක් හිටවන එක ඉතින් පැලේ හිටවන එක මට අදාළ රාජකාරියක් නොවන නිසා මම ඒ වැඩේ කරන්නේ නැහැ කියලා ඔහු උත්තර දෙනවා ඔන්න බලන්න එකින් සිද්ධ වෙන අපරාධය මොකද්ද කියලා ඒ කියන්නේ සමහර වෙලාවට අපි හිතුවට අපිට අපේ අපිට අදාළ වැඩේ විතරයි අපි කරන්නේ කියලා නෑ එහෙම නෙවෙයි එතනින් එහාට දෙයක් හිතන්න අපි පුරුදු වෙන්න ඕන ඉස්සර අපේ මුතුන් මිත්තෝ හැමතිස්සම තමන් ගැන විතරක් නෙවෙයි ගොඩක් දේවල් ගැන ගොඩක් වපසරියක් ගැන හිතුවා පරිසරය ගැන සබා දහම ගැන මිනිස්සු ගැන බොහොම ආදරණීය ලෙස කතා කළා බැලුවා සවා බැලුවා සමහරලාට අහස දිහා බලලා ඒගොල්ලෝ හිතුවා හරි අද හවසට වහීවි කියලා. හැබැයි දැන් ඉන්න දරු પરම්පරාවට එහෙම හිතන්න පුළුවන්ද? පරිසරය දිහා බලලා පරිසර වෙනස්කම් දිහා බලලා ඊළඟට පරිසරය සිද්ධ වෙන්න යන දේ හිතන්න පුළුවන්ද? අද දවසේ ආරම්භයේදීම ඔබට හිතන්න යමක් ඉතුරු කළා. දැන් අපි ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට යමු. ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට යන්නත් කලින් මම ඔබට කියන්නම් කොහොමද ඔබට පැතිකඩ වැඩසටහන ගැන එහෙම නැත්නම් ඔබට රටේ දේශපාලනය වෙනතර රටේ සමාජ තත්ත්වයේ සමාජ යථාර්ථය ගැන ඔබ මුහුණ දීපෝ යම් කිසි අත්දැකීමක් වෙන්න පුළුවන් මේ ඕනම කාරණයක් ඔබට පුළුවන් අපිට යොමු කරන්න අපි ඔබට කියන්නම් අපේ මුලින්ම අපි කියන්නම් අපේ Facebook පිටුව පිළිබඳව newsfirst.lk අපේ Facebook පිටුව newsfirst.lk අපේ Facebook පිටුව අපි මතක් කරන්නම් ඔබට පුළුවන් ඔබට කැමති කමෙන්ට් එකක් එහෙම නැත්නම් පෝස්ට් එකක් එහෙම නැත්නම් ඔබට අවශ්‍ය පණිවිඩයක් නැත්නම් අපි කතා කරන්න ඕන මාතෘකාවක් පිළිබඳව ඔබට අදහසක් තියෙනවා නම් අපිව දැනුවත් කරන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් අපිට දුරකථන ඇමතුමක් ලබා දෙන්න 0112-714-792-700 අපේ දුරකථන අංකය. දැන් මම මතක් කරන්නම් මෙන්න මේ වගේ ලිපි ගොන්නක් මගේ අතේ තියෙනවා. මේ ලිපි අපිට යොමු කරන්න පුළුවන් ලිපිණය කුමක්ද කියලා. සිරස පැතිකඩ අංක 45-3 බේබ්‍රුක් වීදිය කොළඹ 2. සිරස පැතිකඩ අංක 45-3 බේබ්‍රුක් වීදිය කොළඹ 2. මේක තමයි අපේ ලිපිනේ මේ ලිපිනේට ඔබට පුළුවන් මේ වගේ ලිපි අපිට යොමු කරන්න. දැන් මම කියන්නම් අර විවිධ අදහස් අපිට එවලා තියෙනවා කියලා කියවනේ බොහෝ පිරිසක්. ඒ නිසා අපි මේ විවිධ අදහස් වලින් කිහිපයකට යොමු වෙලා ඉමු. අපිට මේ ලිපියක් යොමු කරනවා මහගල් කඩවලින් IB හිරන් බණ්ඩා මං හිතන විදිහට එච්චර පැහැදිලි නැහැ. නමුත් අංක 59 ජයලන්ද මාවතේ දැන් තමයි අපිට දුරකථන අංකයක් සඳහන් කරලා තියෙන බොහොම ස්තුතියි ලිපියට. ඔහු කියනවා ඇතෙම මේ ඔබතුමා මෙහෙමනේ මේ වැඩසටහන මේ බන්දුල මහත්මයාට තමයි ලිපි යොමු කරලා තියෙන්නේ. පැතිකඩ ඉතාමත්ම ජනතා හිතවාදී වැඩසටහනක්. මේ ලිපිය ලියන මගේ වයස අවුරුදු 67ක්. එනිසා ලංකා දේශපාලනයේ පිළිබඳව අතීතයේ සිටම උරදීල වැඩ කටයුතු කළ අයෙක් විදිහට ඔහු සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මහත්මා දේශපාලනයට වැඩ කළ මහත්වරු අපේ රටේ හිටියා. හැබැයි කලාතුරකින් හරි හිටියා. හැබැයි අද වන විට ඒක හොරුන්ගෙත් ඒ වගේම අංශභාගයේ හැදුණු මහත් හොරුන්ගෙත් රැකියාවක් බවට පත් වෙලා ඉවරයි කියලා තමයි ඔහු සඳහන් කළා තියෙන්නේ. ඒ නිසා මේ වැඩසටහන සාමාන්‍ය ජනයාගේ අදහස් විමසන්න පුළුවන් වැඩසටහනක් වෙනවා නම් තවත් හොඳයි කියලා ඔහු සඳහන් කළා දෙනවා. අතනම අපි මං හිතට බන්දුල මහත්මයා සහ පැතිකඩ වැඩසටහන අපේ නිෂ්පාදකතුමා හර්ෂණ අපි හැමෝම
මේ වැඩසටහන ඇතුලේ සාමාන්‍ය ජනතාවට අවස්ථාව දෙනවා. අපිට මතකයි විවිධ අංශවලින් එහෙම නැත්නම් කලාකරුවෝ, එහෙම නැත්නම් දේශපාලඥයින්, එහෙම නැත්නම් රණබිරුවන් විටක, එහෙම නැත්නම් සමහර ත්‍රිරෝධ රට සංගමේ සභාපති, මේ වගේ සාමාන්‍යයෙන් සාමාන්‍ය ජනතාව විවිධ රැකියාවන්වල නිරත වන රටට සේවයක් කරන විවිධ අංශවලින් අපි ගෙනල්ලා කතා කරා. සාමාන්‍ය ජනතාවට අපි අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒ නිසා අපි ඔබත් මම හිතන අපේ රටට වැදගත් කෙනෙක්. ඒ නිසා ඔබතුමාගේ අදහසත් අපිට ඉතාම වැදගත්. බොහොම ස්තුතියි අපිට මෙහෙම ලිපියක් යොමු කරලා දේශපාලනය පිළිබඳව නම් කතා කරන්න ඒ තරම් කැමතිත් නැහැ නේද උදේ පාන්දරම. හැබැයි හොඳට මතක තියාගන්න ඔබ ලබා දෙන ඡන්දයෙන් තමයි මේ දේශපාලකින් එහෙම නැත්නම් රට පාලනය කරන නායකින් තෝරාපත් වෙන්නේ. ඒ නිසා ඔබට තියෙන පරමාධිපත්‍ය බලය ඡන්දය. ඒ නිසා ඔබේ ඡන්දය භාවිත කිරීමේදී ඔබ හිතන්න කවුද අපේ රටේ අනාගතය බාර ගන්න සුදුසු වන්නේ කියලා. ඒ ගැන හිතන ගමන් මේ වගේ ලිපි ලියන ගැන අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපිට RMSK රත්නායක මහත්මයා ලිපියක් යොමු කරනවා තලාව ප්‍රදේශයෙන් තමයි. හිරගොල්ලේ ගම තලාව අනුරාධපුර. බොහොම ස්තුතියි බොහොම දුර බැහැර සිට අපිට ලිපියක් යොමු කරනවා. ඉතින් බන්දුල් මහත්මයාට තමයි ලිපිය යොමු කරලා තිබෙන්නේ. ඔහු සඳහන් කරන ඔහු ආබාධිත රණවීරුවෙක් ලෙස තමයි සඳහන් කළ තියෙන. ඇත්තටම ආබාධිත රණවීරුවන් ගැන අපි වැඩසටහන් ගණනාවක් විශේෂයෙන්ම අභිමන්සල හරහා අපි ගෙනාව. ඔබට මතක නම් අලුත් අවුරුද්ද අපි සමරන්නේ හැම අවුරුද්දකම මේ ආබාධිත රණවීරුවන් එක්ක. ඉතින් අපිට නිසා ඔබව අමතක නැහැ. ඒ නිසා තමයි අපි හැමදාමත් ඔබ ගැන කතා කරන්නේ වැඩසටහන හරහා. ඉතින් අපිට ඒ වගේ ආබාධිත රණවීරුවෙක් එහෙම නැත්නම් අපේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කළ රණවීරුවෙක් අපිට මේ ලිපිය යොමු කරන්නේ. ඔහු කියන 1991 වර්ෂයේ තමයි ඔහු මුලින්ම හමුදාවට බැඳලා මැදි වගේම ක්‍රියාන්විත රාජකාරියේ ක්‍රියා කරමින් සිටියේදී 2008 වර්ෂයේ තමයි ත්‍රස්තවාදී බංකරයකට ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී ත්‍රස්තවාදීගේ බිම්බෝබයකට අසුවීමෙන් ඔහු පූර්ණ ආබාධිත තත්ත්වයකට පත් වෙන්නේ කියලා. ඇත්තම පැතිකඩ වැඩසටහනෙන් රණවිරුවන් ගෞරවණීය කොට සලකමින් වැඩසටහන සිදු කරනවා. ඒ නිසා ඒ පිළිබඳව ඔහු අගය කරලා තිබෙනවා. විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන්ගේ දක්ෂතාවයන් පිළිබඳව අගය කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඔහු සඳහන් කළ තිබෙනවා මුළු රටේම ජනතාව හොඳටම දන්නා කරුණක් තමයි රණවිරුවන් පිළිබඳව වේදිකාවේ විවිධ අය විවිධ දේවල් කියමින් විවිධ පම්පෝරි ගසමින් මේ වන විට මේ තමන්ගේ තමන්ට ඡන්දය ලබා ගන්න එහෙම නැත්නම් තමන්ට වාසියක් ලබා ගන්න විදිහට විවිධ වැඩසටහන් ගෙන යනවා. හැබැයි එතනින් ඇත්තටම රණවිරුවන් පිළිබඳව කතාබහ වෙනවද, ඇත්තටම රණවිරුවන්ට මේකෙන් සේවයක් වෙනවද කියන කාරණය පිළිබඳව ඔහු අසලා තියෙනවා. මේ ප්‍රශ්නයක් අපිට විමසලා තියෙනවා. ඔහු කියන්නේ දැන් අවුරුදු 55ක් වුණා. 55න් පසුව ඇත්තටම පූර්ණ ආබාධිත වෙච්ච රණවිරුවෙකුට මොකද කරන්න පුළුවන්? දැන් මෙතනදී ගැටලුවක් එනවා. ඒ නිසා විශ්‍රාමික රණවිරුවන් පිළිබඳව මීට වැඩි රජයේ අවධානය, දේශපාලකින්ගේ අවධානය, එහෙම නැත්නම් රටේ නායකින්ගේ අවධානය යොමු විය යුතුයි කියන කාරණය තමයි ඔහු සඳහන් කරන්නේ. දේශපාලුවන් වේදිකාවේ උගුර බෙල්ල පුම්බ පුම්බ අතපය විසි කර කර කකුල්වල ඇඟිලි වලින් හිටගෙන මිනිස් ඉස්සරහ රඟපාලා රණවිරුව රට බේරගත්ත කියලා බොරුවට කඳුළු හලනවා, බොරුවට කෑ ගහනවා. ඒ පැත්තෙන් මේ පැත්තට මාරු වෙවි, මේ පැත්තෙන් ඒ පැත්තට මාරු වෙවි, බලය අරගන්න රණවිරුව බිල්ලට තියනවා කියලා තමයි ඔහු චෝදනා කරන්නේ. ඒ නිසා මේ මේ ගැන ඔහු මේ විදිහට කොළ කෑල්ලකින් ලියලා ඉවර කරගන්න බෑ. ඒ නිසා ඌට පැතිකඩ වැඩසටහනට කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා ඔහු ඉල්ලලා තියෙනවා. අපි මේ ලිපියේ බන්දුල මහත්මයාට යොමු කරන්න බොහොම ස්තුතියි. ඔබතුමන්ව අප හිතන්නේ මං හිතන්නේ දේශපාලඥයන්ට අමතක වුණාට රටේ ජනතාවට නම් අමතක නැහැ, අපිට අමතක නැහැ. ඒ නිසා ඒ සේවය මං හිතන්නේ වචනයකින් අපිට කියන්නෙම කරන්න බෑ. තවත් දහස් සංඛ්‍යාත පුතුන් අපේ රටේ අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් දිවි පෙදුව අම්මලට තමන්ගේ දරුවෝ නැති වුණා, බිරින්දෑවරුන්ට සැමියන් නැති වුණා, ඒ වගේම තමන්ගේ දරුවන්ට තමන්ගේ ආදරණීය පියාණන් නැති වුණා. ඒක නිසා මේ අම්මා නැති වුණා. සමහර අවස්ථාවලදී අපි ආදරණීය සෙබළියන් අපිට අමතක කරන්න බෑ. ඉතින් මේ හැම කෙනෙක්ම අපේ රටට කර මහත් සේවය අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ නිසා ඉස්සරහටත් මං හිතන්නේ අපි ඉදිරියටත් රණවිරුවන් පිළිබඳව විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන් පිළිබඳව වැඩි අවධානය යොමු කරමින් වැඩසටහන් කිහිපයක් ගෙනෙන්න අපි සූදානම් ඉන්නවා. බොහොම ස්තුතියි. අපි මිහිඳු සෙත් මැදුර ගැනත් ඔබට මතක් කරන්න කැමතියි. අපි ගිය වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහිඳු සෙත් මැදුරේ රණවිරුව ආබාධිත රණවිරුවන් සමග අභිමන්සලේ විශේෂ වැඩසටහනක් අරගෙන ආවා. ඔබට මතක නම්
මේ වසරේ අපි සූදානම් කරුණාකල දිස්ත්‍රික්කයට එන්න ඔවුන් එක්ක ඔවුන්ගේ පවුල් එක්ක අවුරුද්දේ අසිරිය සමරන්න ඔවුන්ව අමතක කරන්න නැති බව අපි ඔබට මතක් කරනවා. එහෙනම් අපි තවත් ලිපියකට යමු. එස් ගුණසිංහ මහත්මයා පානදුරේ ඉඳන් තමයි මේ වැඩසටහන එවන්නේ. පැතිකඩ වැඩසටහන අවසන් කිරීමේදී ඔබට දෙවියන්ගේම පිහිටයි කියලා ජනතාවට කියනවා. එහෙම හඟවන්නේ ජනතාව කොයිතරම් අසරණ වෙලාද කියන කාරණය අපිට කියන්නද? ඔව්. ඇත් වර්තමානයේ රනිල් වික්‍රමසිංහ මහතාට බයේ දෙවියොත් පැනගිහින් කියලා තමයි මේ ලිපිය සඳහන් කළ තියෙන්නේ. ඒ නිසා මේ දෙවියොන්ගේ පිටයි කියලා කියන්න දැන් තේරුමක් නැහැ කියලා තමයි ඔහුගේ අදහස වෙන්නේ. දෙවියෝ පැනගිහිලා හින්දා. වර්තමානයේදී ජනතාව මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ මේ පාලකයෝ, එහෙම නැත්නම් මේ යන දේශපාලන පාලනය. මේ ඔබ හැම විටම කියනවා ජනතාව ප්‍රශ්න කරන්න, මේවට ඉදිරිපත් වෙන්න. නමුත් ජනතාව අසරණ වෙලා ඔවුන්ට සංවිධානයේ වීමට ශක්තියක් නැහැ. මේ ලිපිය ඔබට ලියන්නේ ජනතා ප්‍රශ්න ගැන කතා කරන ඒවට හැකි අයුරින් විසඳුම් සෙවීමට කතා කරන ගම්මැද වැඩසටහන මගින් ජනතා ප්‍රශ්න ගැටළු විසඳීමට ක්‍රියා කරන එකම ආයතනයේ සිරස ආයතනය වන නිසා බොහොම ස්තුතියි ඔබේ අදහසට. මම හිතන්නේ ඔබ වගේම තවත් පිරිසකගේ උදව්වෙන් තමයි අපි ගම්මැද ක්‍රියාත්මක වන්නේ. ඔබට පුළුවන් මේ පණිවිඩය අරගෙන යන්න තවත් කෙනෙකුට ගම්මැද්ද හරහා අපිත් එක්ක එකතු වෙන්න, එකතු වෙලා කතා කරන්න, අපිට කතා කරලා ඔබට පුළුවන් තවත් ඔබ වගේම අසරණ ජනතාවකට උදව් කරන්න පිහිට වෙන්න, එකතු වෙන්න. මේ රටේ බලය අල්ලාගෙන මේ රටේ සාරය බී සුද්දංගෙන් පසු මේ රට පාලනය කළ පාලකයන් ඔවුන් කාලෙන් කාලට තමන්ගේ යහපත වෙනුවෙන් බලය පවත්වාගෙන ගියා. නීති සකස් කළේ ඔවුන්ට අවශ්‍ය ආකාරයට. ඒ නිසා ජනතාව විසින් පාලන ක්‍රමයක් සකස් කරගෙන එය රටට ඉදිරිපත් කළ ජනතාව විසින් බල කරමින් ඒ පාලන ක්‍රමය මේ රට ස්ථාපිත කර ගැනීම ක්‍රියාන්විතයකට අපි ගෙන යා යුතුයි. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමයි අපි මේ හැමදේම කරන්න කියලා බුරපුරා නිර්තරම දේශපාලඥයෝ අපේ නායකයෝ කියනවා. අපි අහගෙන ඉඳලා තියෙනවා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඇත්තටම රටේ ජනතාව වෙනුවෙන් රටේ පාලනය ගෙන යනවාද කියන කාරණය පිළිබඳව තමයි ඔය ප්‍රශ්න කරලා තියෙන්නේ. ඒ නිසා මේ සිරස ආයතනයේ මගින් ඒ සඳහා මුල් ආරම්භයක් ගත යුතුයි කියලා තමයි කියන්නේ. ඇත්තටම සිරස ඔබ දන්නවා අපේ ප්‍රවෘත්ති ප්‍රකාශන ඔබ බැලුවොත් අපි හැමතිස්සෙම ජනතාවට නිවැරදි තොරතුරු, එහෙම නැත්නම් ඔබ නිවුස් ෆස්ට් අහන කෙනෙක් නම් නිවුස් ෆස්ට් රසිකෙක් නම් නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති පිළිබඳව ඔබ අවධානය තිබුණා නම් ඔබ හොඳින් අහන් ඉන්න. ඇත්තටම රටේ ජනතාව නිවැරදි මගකට යොමු කරන්න, රටේ ඇත්ත හෙළි කරන්න අපි ඔබට උත්සාහ කරනවා. අන්න එතනින් තමයි ඔබට එකතු වෙන්න අවශ්‍ය හැකියාව ලැබෙන්නේ. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා අපේ ප්‍රවෘත්තිත් එක්ක අපිත් එක්ක ඉන්න. අපි ඔබට කියන්නම් ඇත්තටම රටේ දේශපාලනේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඔබට පුළුවන් ඔබට සංවිධානය වෙන්න, ඔබට හිතන්න යමක් අපේ අනාගතය වෙනුවෙන් අපේ රටේ දරුවෝ වෙනුවෙන් මොකද්ද ගන්න ඕන තීන්දුව తీරණය කියලා. මේ සඳහා ඉදිරි පියවර ගැනීමට ඔබට මේ රටේ ජනතාව වෙනුවෙන් ආරාධනා කරනවා කියලා කියනවා ආයතනයක් ලෙස. මේ නීතිඥයින් උගතුන් විවිධ නායකින් අපි මේ වැඩසටහන් වලට ගෙනල්ලා කතා කරනවා. මේ අය එකතු කරගෙන රටට ගැළපෙන සුදුසු පාලනයක් ගෙන යන්න. මේ රටට පක්ෂ දේශපාලන ක්‍රමය සුදුසු නැහැ. සමාජවාදීන් ක්‍රියාන් ගන්නා සමාජ ක්‍රමය, කොමියුනිස්ට් එමන JVP ආදී නායකින් අපේ රට නුසුසු බව ඔවුන් ඔප්පු කරනවා. මේ ආකාරයට විවිධ වූ අදහසක් දක්වලා තියෙනවා. ඒ වගේම අපේ රට විදේශ රටවලට ගැති නොවන ස්වාධීන රාජ්‍යයක් වෙන්න ඕන, මුලින්ම වර්තමාන පවතින පාලන ක්‍රමයේ වැරදි ලැයිස්තුගත කරන්න ඕන, පාර්ලිමේන්තු ඇමැතිවරුන්ගේ පැමිණීම, එහෙම නැත්නම් වැටුප් ගෙවන දීමනා පිළිබඳව අපි අවධානයෙන් ඉන්න ඕන, මේ වට නීති පද්ධතියක් තියෙන්න ඕන, ක්‍රමවේදයක් තියෙන්න ඕන. එහෙම එන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට, ඒ කියන්නේ අපිව නියෝජනය කරන්න අපි පත් කරපු නායකයෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්නේ නැත්නම් ඔවුන් නොපැමිණීමට යම්කිසි සාධාරණ හේතුවක් දක්වන්න ඕන. දැන් මේ වගේ ඔහු විවිධ අදහස් අපිට දක්වලා අපි ඇත්තටම ගරු කරනවා. මේව ජනතා අදහස්, ඔබේ අදහස්. ඒ නිසා අපි ඒ අදහස් වලට බොහොම ස්තුතියි. අපිට එවනවට මෙහෙම අදහස්. ඉතින් අපි මේව රටට කියන්නේ මේව බලධාරීන් අහන් ඉන්නව නම් ඔන්න ජනතාවගේ අදහස ඔබ ගැන කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මැතිවරණ අපේක්ෂකයන්ට සපුරාලිය යුතු සුදුසුකම් තීරණය කළ යුතුයි. චරිතය, වයස, උගත්කම, වත්කම නේද? ඕක ඉතින් අපි කාලාන්තරයක් තිස්සේ කියන කාරණයක්. ඒ නිසා රටට නියම නායකයෙක් පත් කරගන්න එක ඔබේ වගකීමක් කියලා තමයි අපිට නම් කියන්න තියෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව හැමතිස්සෙම මේ ගැන අවධානයෙන් ඉන්න ඕනේ කියන කාරණය තමයි අපි කියන්නේ. ඉතින් මීළඟට අපි තවත් ලිපියකට යොමු වෙනවා. හැබැයි ඊට කලින් අපි කියනවා ඔන newsfirst.lk අපේ වෙබ් අඩවිය, ඒ වගේම YouTube හරහා ඔබට පුළුවන් පැතිකඩ වැඩසටහන් නරඹන්න. අපේ විවිධ වැඩසටහන් තිබෙනවා. ඉතින් විවිධ කලාකරුවන්, නීතිඥවරුන්, ඒ වගේම රටේ උගත් පිරිස, ඒ වගේම රටේ දෙයක්, එහෙම නැත්නම් රටේ ජනතාව වෙනුවෙන් රටේ සමාජ ප්‍රශ්න පිළිබඳව
තීව්‍ර ලෙස දකින්න පුළුවන් පිරිසක් අපිට කතා කරනවා හැමදාම. ඉතින් newsfirst.lk අපේ Facebook පිටුවේ, ඒ වගේම අපිට පුළුවන් දුරකථන ඇමතුමක් ලබා දෙන 01147927202 එහෙම නැත්නම් 01147792700 අපේ දුරකථන අංකය. ඒ වගේම අපිට ලියන්න ඔබට පුළුවන් සිල්ස පැතිකඩ අංක 45-3 බේබ්‍රුක් වීදිය කොළඹ 2 අපේ ලිපිණයට ඔබට පුළුවන් ලිපියක් යොමු කරන්න. මේ වගේ එහෙනම් තවත් ඔබේ ලිපි ගණනාවක් තිබෙනවා ප්‍රේක්ෂක ප්‍රතිචාර අපි ගැන කතා කරමු මේ කෙටි විරාමෙන් පස්සේ. පැතිකඩ බන්දුර ජයසේකර සමග. හරි, මට මේ හමුණා මේ තිරෝද රට රියදුරෙක්. ඔහු කිව්වා මේ හරි පුදුම කතාවක් බලන්න නෝන, අපි ඒ දවස්වල ඉගෙන ගනිද්දී අපිට ටියුෂන් පද තිබ්බද, දැන් දරුවෙක්ට උගන්වන්න අපිට කොච්චර සල්ලි ඕනද? හැමෝම හිතන්නේ සල්ලි හම්බ කරන එක ගැන. අපි ඒ කාලේ නම් සල්ලි හම්බ කරන එකට වැඩිය අපි හිතුවේ මේ පැලයක් අඳුනගන්න විදිය, කොල්ලයක් අඳුනගන්න විදිය. දැන් දරුවෙක් ඒවා දන්නවද? කෘෂිකර්ම ඉන්නේ කෘෂිකර්ම අමාත්‍යංශවල, එහෙම නැත්නම් කෘෂිකර්මයේ පිළිබඳ මහා ලොකු තනතුරු දරුවට මඤ්ඤොකකටුවක අහුමුළු දන්නවද? ওই වගේ කාරණා ටිකක් මාත් එක්ක කතා කරද්දී ඇත්තටම අපි පරිසරය ගැන, එහෙම නැත්නම් අපේ සමාජ වටපිටාව ගැන අපි මොනතරම් දන්නවද? හැබැයි ටියුෂන් ඇදුරු නම් අපේ රටේ උනතරම් ඉන්නවා. අපි ටියුෂන් පන්තිවලට ගරහන්නේ නැහැ, දරුවෙක්ට උගන්වන්න එක ලොකු දෙයක්. හැබැයි මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් ගොඩක් කට්ටිය මේක ව්‍යාපාරයක් කරගෙන තිබීම පිළිබඳවත් විවිධය අදහසක් කළ තියෙනවා. එහෙම ලිපියක් අපිට යොමුලා තිබුණා, ඒක හින්දායි මම මේ කාරණේ මතු කළේ. එම්.ඒ. අජිත් මුණසිංහ මහත්මයා තමයි අපිට නිරන්තරයෙන්ම ලිපි එවන කෙනෙක්. හාලියල ප්‍රදේශයේ ඉඳන් මේ ලිපි යොමු කරන්නේ. පැතිකඩ ඔස්සේ පවත්වාගෙන ලැබෙන කාලෝචිත රූපවාහිනී වැඩසටහනක් මේ සිරස රූපවාහිනී පැතිකඩ වැඩසටහන නිසා අපේ කාගෙත් ඇද බැඳගත් ජනප්‍රිය වැඩසටහනක් කියලා හෝ සඳහන් කළේ. බොහොම ස්තුතියි. එය අපක්ෂපාතීව පවත්වාගෙන යනවා, සියලු ජනතාවගේ පිළිබඳව ජනතා අදහස් පිළිබඳව අදහස් දක්වනවා. ඉතින් ඒ නිසා සිරස මද ජලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට ඔහුගේ ප්‍රණාමය පුද කරනවා කියලා තිබෙනවා. ඉතින් මේ වගේ සඳහන් කරන අතර ඔහු නිර්මාණයක් අපට එවලා තිබෙනවා, උපකාරක කියලා තමයි නිර්මාණය නම් කරලා තිබෙන. අපේ අජිත් මහත්මයා ඔබේ ලිපිය මේ නිර්මාණය කියවන්න. හෙට ඉඳලා උපකාරක පවත්වනවා 2:30ට. හැමෝම එන්නට ඕනේ, දෙමව්පියන්ටත් කියන්න. සමත් වුණොත් ආධාරය තවත් ජනප්‍රිය පාසල්. පාස් වෙන්න ඔය හැමෝම එන්න ඕන නොවරදවම. මම හිතන්නේ මේ ශිෂ්‍යත් ළමයින්ට කියලා තියෙන්නේ. හද උතුරන කරුණාවක් තවත් කොහෙද මෙවැනි කෙනෙක්? class fees 2000 pass වුණොත් no problem. සිහින ලොවක සිර කරලා කන කර බඩු සින්න වෙලා මොනව නැති උනත් කම් නෑ, පුතා ලොකු කෙනෙක් කරලා. පහේ කඩයෙමින් පැනලා මහ ඉහලින් සමත් වෙලා සිටියේ එක්කෙනෙක් කියලා වැඩිහිටියන් කියනවාලු. මරුටිය හයිබ්‍රිඩ් වෙලාලු. බොහොම ස්තුතියි අරිජිත් මුණසිංහ මහත්මයා. උපකාරක වන්තිකන ශිෂ්‍යද දරුව පුංචි දරුව නේද? තාම ලෝකය දකින්න පටන් ගන්න කාලෙම ශිෂ්‍යත් පන්තිවලට හිර වෙන ආකාරය පිළිබඳව තමයි ඔහුගේ අදහස. දෙමාපියොත් ඉතින් පුදුම දුකක් විඳින්නේ මේ දරුවන්ට උගන්වගෙන කොහමද ලොකු ඉස්කෝලකට දාගන්න නේද? ඉතින් මේ තරගෙට දැන් හැමෝම මැදි වෙලා තියෙන්නේ. ওই තරගෙන් ටිකක් මිදෙන එක තමයි ප්‍රශ්නේ. තමන්ගේ දරුවා ෆේල් වෙනවට, එහෙම නැත්නම් සමාජය ඉස්සරහා පරාජිතයක් වෙනවට දෙමාපියොත් කැමති නෑනේ. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ටියුෂන් ඇදුරා කියලා මේ තවත් අපිට කවිපේලයක් එවලා තිබෙනවා, අපි ඒකත් කියමු. පාසල් දිවිය සමුදී සොම්නසින් සිත පුතුමව සමග ඇඳුනා තක්සිලා වෙත වැඳපන් පුතේ දීලා මේ බුලත් අත කිව්වත් මෑණි ඔහුගේ දන නැමුනේ නැත යොමු කරලුණු පිණිස තනි ඇසකින් පෙරට වෙර වීරිය යෙදූ සැටි දැනුනා කුසට දෑතේ රිදුම් සූරාගත් අකුරකට මගේ දන නැමෙන්නේ සිහියට නැගෙන විට පෙරමෙන් නොවේ පිරිහි ඇත සිසු විනය ඇදුරන් කනස්සල්ලෙන් නිති දොස් නගන සිහිකර මදක් තම යට ගිය දවස ගැන හදවත ඉකිගසා පවසනු ඇති කරුණ විකසිත වෙන්න හෙට ලොව තුල එළිය දිදී තුරු කර තිමිර නැග එන ඔබ හිරුය රිදී දුන්නොත් සතර හයිබ්‍රිඩ් සිහිනයෙන් මිදී දරුවන් නොවේ දෙවියොත් ඔබේ නමට වඳී. බොහොම ස්තුතියි අජිත් මහත්මයා. දරුවන්ට ඉගෙනීම වගේම හොඳ දේවල්, හොඳ ගතිගුණ, හොඳ විනය ජීවිතේ වැඩගත් වන්නේ හයිබ්‍රිඩ් එකට වැඩිය
මනුස්සකම කියන එක අපි දරුවන්ට අරගෙන යන්න ඕනේ කියන කාරණේ තමයි අජිත් මහත්මයා කියන්නේ. අපේ රටෙන් අපේ ළඟින් නැති වෙනම කාරණේ තමයි මනුස්සකම. ඒ නිසා අපි දරුවන්ට ඒ දෙත් උගන්වන්න පුරුදු වෙමු. නැත්නම් අම්මා තාත්තට වඳින ගාතාවත් දරුවන්ට බොහොම ඉක්මනට අමතක වෙලා යයි. ඊළඟට අපිට තවත් ලිපියක් යොමු කරලා තිබෙනවා. ඔහු මං හිතන්නේ සී රාජපක්ෂ මහත්මයා දන්තුරේ ප්‍රදේශයේ ඉඳන් තමයි මේ ලිපිය යොමු කරන්නේ. දිනේ හරියට මතක නැහැ. හැබැයි මාස ගණනකට පෙර පැතිකඩ නරඹා ඔබ වෙත ලිපියක් එව්වා. ඒ දිනය මතක නැති වුණත් ඒ ලිපිය ඔබට ලැබුණා කියලා මම දන්නවා. මොකද ඒක ප්‍රචාරය වුණා වැඩසටහනේ. ඒක ප්‍රචාරය වුණු මොහොතේ මට දැනුණේ ලොකු සතුටක් කියලා ඔහු සඳහන් කරනවා. ඔය ලිපි කියවනකොටත් අපිට ඒ වගේම සතුටක් දැනෙනවා. බොහොම ස්තුතියි රාජපක්ෂ මහත්මයා. ඉතින් ඔහු කියනවා මේ වැඩසටහන පුරාවටම අපි කතා කරන්නේ එහෙම නැත්නම් බන්දුල මහත්මයා අතුරු සහ මේ සිරස නිවේදක නිවේදිකාවන් හරිම සිනහ මුසු මුහුණින් තමයි කතා කරන්නේ. ඒකට බොහොම ස්තුතියි කියලා ඔහු සඳහන් කළා තිබෙනවා. සමහර වෙලාවට උදෑසනම මේ වැඩසටහනක් බලනකොට කම්මැලි වගේ දැනෙනවා. එහෙම නැත්නම් මේ සමහර අය හරි බැරහැරුම් මුහුණෙන් තමයි කතා කරන්නේ. හැබැයි අපි එහෙම නෑ. දැන් බන්දුල මහත්මයා එහෙම කතා කරාද සිනහ මුසු මුහුණින් කතා කරනවා. ඒ නිසා ඒ පිළිබඳව මේ ඔහු ස්තුතිවන්ත වෙලා තිබෙනවා. ඒ වගේම අනිත් වැඩ රූපහානි වැඩසටහන් වලට වැඩිය මේ කොමඩි වැඩසටහන් නරඹනවට වැඩිය මේ වගේ වැඩසටහනක් උදෑසනින් මේ නරඹීමට ලැබීම පිළිබඳව ඔහු සතුටු වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. අනෙක් කාරණේ නම් වැඩසටහන ඉදිරිපත් කිරීමේදී ගොඩක් වෙලාවට භාවිත කරන සිංහල එහෙම නැත්නම් භාවිත කරන වචන පිළිබඳව ප්‍රශ්නක් තිබෙනවා. ඒ නිසා අපි ඒ ගැන අවධානය යොමු කිරීම පිළිබඳව ඔහු ස්තුතිවන්ත වෙලා තිබෙනවා. ඒ නිසා මේ බොහොම ස්තුතියි. මෙන්න මෙහෙම කියනවා එක්තරා දේශනයකදී විජය මුලුකුමණ්ඩාර ඇමැතිතුමා මෙහෙම කිව්වා. මතකය අපේ මේ සිංහල භාෂාව කොයිතරම් අලංකාරද. අඩුම අකුරු ගණනක් තිබුණත් මේ අපේ ශරීරයේ තිබෙන හැංගිලා තිබෙන ඉන්ද්‍රියන්ට වුණත් කියන්න වචනයක් අපි ගාව තිබෙනවා. ඒ නිසා අපේ මේ වාග් විවහාරය එහෙම නැත්නම් අපේ භාෂාව හරිම ශක්තිමත්. ඒ නිසා මේ සිංහල භාෂාව හොඳින් හැසිරවීම පිළිබඳව අපි දැනගෙන ඉඳීම ගොඩක් වැදගත් කියන කාරණය තමයි ඔහු සඳහන් කරන්නේ. බොහොම ස්තුතියි රාජපක්ෂ මහත්මයා. අපි ඔබේ මේ ලිපි වලින් කියන අපිට ලබා දෙන අදහස් පිළිබඳව අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. newsfirst.lk අපේ Facebook පිටුව අපි ඔබට මතක් කරනවා. ඔබට පුළුවන් අපිට ඔබේ අදහස් ඒ වගේම comments එයි මනත්නම් ඔබට තිබෙනවා නම් යම්කිසි අදහසක් මේ ළඟට අපි අරගෙන එන්න ඕන. කවුරුන්ද අපි කාත් එක්කද කතා කරන්න ඕන, සමාජ ප්‍රශ්න මොනවද අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕන කියලා. එහෙම නැත්නම් අපේ වැඩසටහන පිළිබඳව ඔබට අදහසක් තිබෙනවා නම් ඔබට පුළුවන් අපිට දන්වන්න, ඒ වගේම අදහස් දක්වන්න, ඒ වගේම පුළුවන් අපිට ඇමතුමක් ලබා දෙන්න 0114 792 700 අපේ දුරකථන අංකේ. වගේම ඔබට පුළුවන් අපිට ලිපියක් යොමු කරන්න සිරස පැතිකඩ අංක 45-3 වේබ්‍රුක් වීදිය කොළඹ 2. ඉතින් මේ වගේ විවිධ මාතෘකා ගැන එහෙම නැත්නම් සමාජයේ විවිධ පැතිකඩ පිළිබඳව විවිධ අදහස් දක්වන ප්‍රේක්ෂකයොත් අපිට ඉන්නේ ගැන අපි ඉතාම සන්තෝෂ වෙනවා, සතුටටපත් වෙනවා, ආඩම්බර වෙනවා. මොකද ඔබට පුළුල් ලෙස සමාජ යථාර්ථය පිළිබඳව දකින්න පුළුවන් විදිහට ඔබට හිතන්න යමක් අපිට නිරන්තරයෙන්ම අරගෙන එන්න පුළුවන් වීම පිළිබඳව. ඒක නිසා අපි විවිධ ශ්‍රේෂ්ඨවල ඉන්න පුද්ගලයන්ව කතා කරන්න උදේපාන්දරින්ම ඔබට අරගෙන එන්නේ. ඉතින් ඒ වගේම තවත් වෙනත් විදිහේ මලත්තංග වෙනස් ආකාරයක අදහසක් දක්වපු කෙනෙක් අපිට ලිපියක් යොමු කරලා තිබෙනවා. පැට්‍රික් ගම්ලත් මහත්මයා තමයි මේ ලිපිය යොමු කරන්නේ දංකොටුව ප්‍රදේශයේ ඉඳගෙන. මැටිකොටුව දංකොටුව බොහොම ස්තුතියි මේ ලිපියට පැට්‍රික් මහත්මයා. ඔහු සඳහන් කරනවා මා පැතිකඩේ ලිපි කවි ලියන්නේ ඒ මහත්මගෙන් බන්දුල මහත්මයාට ප්‍රතිචාරයක් ලබා දෙන්න. ඒව ප්‍රචාරයට ලක් කර මේ වැඩසටහන ඇතුළේ බොහොම ස්තුතියි කියලා සඳහන් කළ තිබෙනවා. මේ සොඳුරු මාධ්‍ය මිනිසාගේ සැබෑ ලෙස මේ රටේ මිනිසුන් දැනුවත් කිරීමට සමත් වෙනවා. විශේෂයෙන්ම මේක වැඩසටහන මිනිසුන්ට මහත් අස්වැසිල්ලක් කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. විදේශිකයින්ගෙන් මේ රට බේරාගත්ත දා ඉඳන් විවිධ පාලන තන්ත්‍රවලට යටත් වෙමින් මේ රට එහෙට පෙරලිමින් මෙහෙට පෙරලිමින් අද වෙන විට අප මහා මේ හොර උගුලක ශෝක උගුලක ගිලිමින් ඉන්නවා කියලා තමයි ਉਹ සඳහන් කරන්නේ. මේ අද වෙන විට මේ අපි සුසුම් හෙලමින් තමයි අපිට ඉන්න වෙලා තිබෙන්නේ මේ පාලන තන්ත්‍රය දැක දැක කියලා තමයි ਉਹ සඳහන් කරන්නේ. කිසිත් නොදත් මිනිසුන් රට හරිමකට ගන්නට නොහැකි මිනිසුන් නිසාම තරුණ දරුවන් ජාති කුල ભેදකින් තොරව 1971 සිට කොතෙක් නම් මිය ගියාද? රට කරන්නට හෝ නොකරන්නට අවශ්‍ය නීති රටට ගෙනෙන විට පෙරදුන පක්ෂයේ නායකින් පවසන්නේ අපි ආපුවම උඹලව බලාගන්නම් කියලා. රට අගාධයේ ඇදගෙන යන එවුන්ට දඬුවම්
එපාද මේකද අපේ රටේ නීතිය සුළු කොටසක් හැර වටේ සියලු නිලධාරීන් සේවකීන් මැති ඇමතිවරුන් හොරකමින් ජීවත් වෙන්නේ වංචාවෙන් දූෂණයෙන් නොහැකියාවෙන් ජීවත් වෙන්නේ හදන්න හැකි ඒ සඳහා කැක්කුමක් ඇති උගතුන් බුද්ධිමතුන් තවමත් ඉන්නේ මරණින්ද කියලා තමයි ඔහු චෝදනා කරන්නේ ඊළඟට අපේ මේ රට පෙරලා දෙන්නේ රට හදන්න බැරි උන්ටම නොවේද මේ දෙගොල්ලන්ගෙන් තොරව මේ රට වෙනසකට ලක් කරන්න පුළුවන්ද මේ වෙනස සිදුවේ යුතුයි ඒ ඔබෙත් මගේත් දරුවන්ගේ අනාගතය සඳහායි මේ වෙනුවෙන් මිනිසුන්ගේ මොළ සෝදන්න ඔබේ ආයතනයේ හරහා ගෙන යන ක්‍රියාන්විතයට ඔහු ස්තුතිවන්ත වෙලා තිබෙනවා විවිධ බුද්ධිමතුන් නීති ශ්‍රේෂ්ඨයින් අය කලාකරුවන් මේ අය ගෙනල්ලා මේ ජනතාවගේ මොළ සෝදන්න මිනිසුන්ට නිවැරදි තීරණය ගන්න හිතන්න යමක් ඉතුරු කරන්න මේ ගේන යන වැඩසටහන් පිළිබඳව ඔහු ස්තුතිවන්ත වෙලා තිබෙනවා නැවත නැවතත් ඔහු කියනවා මම මේ අහන්නේ ඇයි මේ රටට මෙහෙම උනේ කියලා එහෙම දිගට දිගට බැනලා තිබෙනවා මේ අපේ රටේ පාලකයන්ට රකින්න පරපොඩක් නැති අපේම දංගිලින අපේ මග හසුරවන සියලු මේ පූජකවරු මේ මිනිස්සු විඳින දුකට මේගොල්ලෝ මුකුත් කරන්නේ නැද්ද කියන කාරණේ අහලා තිබෙනවා රට හදන්න නැති එවුන්ට විරුද්ධව මහපාරට අපි සේරම බහින්න ඕන කියන කාරණේ තමයි ඔව් සඳහන් කරලා තිබෙන ප්‍රශ්නේ තියෙන්නේ මහපාරට බැස්සොත් වතුර කන්න වේවිද කියලා තමයි නේද ඉතින් එහෙම ප්‍රශ්නක් තියෙනවනේ දැන් බන්දුල් මහත්මිය අපිට කියලා දෙන්න කියලා තිබෙනවා මේක ජනතාවගේ කරුමෙද නැත්නම් දේව කැමැත්තද කියලා. ඒක තමයි ප්‍රශ්නේ නේද? දේව කැමැත්ත නම් මේක නොවේ වෙන්න ඕන. අපේ කරුමෙත් මේක නෙවෙයි. හැබැයි අපිට ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපිට තියෙන යමක් හිතන්න. රටේ අනාගතේ දරුවන් වෙනුවෙන් එහෙම හිතන්න අවශ්‍ය කරන පසුබිම තමයි අපි මේ වැඩසටහන් වලින් හදන්නේ. බොහොම ස්තුතියි පැට්‍රික් මහත්මයා මෙහෙම අදහස් අපිට එවන මට. අපි දන්නවා ඔබේ ජනතාව විදියට සාමාන්‍ය මිනිස්සු විදියට එදිනදා දුක් විඳින මිනිස්සු විදියට එදා වේල හම්බ කරගන්න දුක් විඳින මිනිස්සු විදියට හැමදාමත් මේව ගැන හිත හිත ජනතා පරමාධිපත්‍ය බලය කියලා හැමදාම අපි ඔබට කියන්නේ. තවත් අපිට ලිපියක් යොමු කරනවා මේ ලිපියෙන් මම හිතුවා වැඩසටහන අවසන් කරන්න ඕන කියලා. මේක කවි පෙළක් නිසඳසක් මම හිතන්නේ. ඩබ්ලිව් එස් සේනාරත්න මහත්මයා තමයි මිහින්තලා පාර අනුරාධපුරයේ ඉඳන් මේ ලිපිය යොමු කරන්නේ. ඩබ්ලිව් බී සේනාරත්න මහත්මයා බොහොම ස්තුතියි සේනාරත්න මහත්මයා මේ අදහස් වලට මේ අදහස් ටික කියපලා අද දවසේ අපි මේ වැඩසටහනෙන් සමගින යනවා news1.lk අපේ වෙබ් පිටුව අපි මතක් කරන එවගේ 0114 792 අපේ දුරකථන අංකය වගේම සිරස පැතිකඩ අංක 45 තුර බේ බ්‍රුක් විදිය කොළඹ 2 අපේ ලිපිනේ ඔබට පුළුවන් මේ වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර අපිට නිරන්තරයෙන්ම ලබා දෙන්න. මේ ලිපෙන් අපි සමගමු. සාගරයක් මැද මෙහෙම රටක් ඇත කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. වැවයි දාගැබයි පන්සලයි උරුමයයි අපේ මේමා මුදුන් මල් කඩ ලෙස පෙර රජ දරුවන් දැක්කේ ආගම දහම අදවල පල්ලට යන්නේ ආවාසය තනා ගන්නට හිමි නම වකුගඩුවක් විකුණන්නේ මතු පරපුර වෙනුවෙන් රට රැක්ක ඇස් ඉස්මස් ජීවිත පුද කෙරුව රණවිරුවන් අද සිර කුටිවල දමන පිස්සන් රැලක් ඇත අද රටකා දමන අපේ උරුමය ඩොලර් යුරෝ වලට විකුණා මුන් සැප විඳි සුරලොව මේ යයි සිතලා තුන් වේලෙන් එක වේලක් නොකා අසරණ මිනිසුන්ට වෙයිද කාගේ සරණා බලකාමෙන් රට කරවන උන් බලු පොරේ බුද්ධිමතුන් ගොළුවි රට ගැන නොම සිතනා මෙහෙම ගියොත් මව් දෙරණ අපේ ගිලී යනු ඇත ඉන්දියන් මහසයුරේ මේ රට රැකගන්න එක ඔබෙත් මගෙත් වගකීමක් සහිතකමක් බව අපි මතක තබා ගමු. ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමග